ය වෙන ශේණී බෝගෝල විද්‍යා විශය යටතේ පළමු පාඩම් මේ එකකේවන පාසලවට වට පිටාව ඒත් දෙවැනි කොටස විදිහට කාල ගුණය පිළිබඳව තමයි යද අපි කතා කරන්නට යන්න. අපි පළමුෙන්ම බලමු කාල වුණේ කියන්නම කක්ද කියලා. යම්කිසි ස්ථානික කෙටි කාලයක් තුළ වල්ගෝලයේ පවතින ස්වභාවය කාලගුණී විදිට හඳන්නවා ලංකාවේ කාලගුණී පිළිබඳ තොරතුරු සපේන අයතනය වන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු. වඩ මේරූප සටහන දිස්සෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.ය පිහිටා තියෙන්නේ කොළඹ බෞද්ධාලෝක මාවත්ත. කාලගුණ වාර්තාවක් සකස්කරගන්නේ කොහොමද කියලා අපි බලමු. ප්‍රධාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා සම්බන්ධව ඇති ප්‍රාදේශය කාලගුණික මධ්‍යස්ථාන මගින් දෛනිකව රැස්කර ගනු ලබන කාලගනික දත්ත පදනම් කරගෙන කාල්ගනික වාර්තාවක් සකස් කරලා. ප්‍රධාන කාලගුණික මධ්‍යස්ථානයේ වෙන්න එතුකොට මේ බෞද්ධ අලෝකමාවත් තේ පිහිටල තියෙන කාලගුණ විද්‍යා දෙපාර්ත්තමේන්තුර. දපුට පාසලාාවට පරිසරයේදී ඔබ නිතර දැක් ඇති කාලගුණික තත්ත්වයන් කිපයක් අපි බල වැසි බර කාලගුණයක් ඔබට පේනවා ඔබ මෙවාත්්‍රද ලතියෙනව උණුසුම් කාලගුණයක් හොඳින් සූරයා පායලා තියෙනවා සීතර කාලගුණික තත්ත්වය මීදුම සහිත ව දෑසනක් වෙන්නට පුළුවන් මෙෝගුළලු අත්්‍රදින ලද කාලගුණික සංසිද්ධි එවගේ සුරන් සහිත කාලගුණයක් මෙිේගන විධාකාර කාලගුණික සංසිද්ධීන් ඔබ එදිනදා ජීවිතයේදී අත්විඳ තිබෙනවා දුවපුතේ එමනඟ පීළමට කතා කරන්නට යන්නේ කාලගුණ වාර්තාවක් පිළිබඳ මේ කාලගුණ වාර්තා ඉදිරිපත් කරන්නන්නේ එතකොට කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව මගේ මේක ගුවන් විදුලයෝ රූපවානී එමනැත්තම් පුවත් පත්වනි මාධ්‍යයක් කරහා ඔබ අතට පත්කරුන් ලබනවා. අපි බලමුන් මේ කාලගුණික වාර්තාව ගැන පොඩ්ඩක් සවන්දීය. අද පෙරවරු නමේ අවසන්නූ උපය විසිහතර තුළ මිලමීට දෙසයක උපරිමවර්ෂාපතනය කටුනායකින්ද, සේසියසංසක තියක උපරිමෝෂ්ණත්ත්‍රයතිගුණා මලෙන්ද, අවමෝෂ්නාත්‍රයෝ සේසිය සංසක දොළහක් නුවර එලියෙන්ද වාර්තාාවිය. නිරිද විසින් හමායන සුලන් නිසා, ඉදිරිපෑ විසි අතරතුව බස්නාහිර දකුණසා මධ්‍යම කඳුකරය බටහිර දෙසට තද්ද වැසි ලැබෙනුව. මෙ මේ කාලගුණවාර්තා පදනම් කරගෙන අපි පොඩි ප්‍රශ්නකිහිපේකට පිළිතුරු හොයමු. එමනම්ම පළමුුවෙන්ම අපි කතා කරන්නට යන්නෙදුවේ පුතේ කාලගලික වාර්තාාවෙන් ඉදිරිපත් කරන කාලගුණික අංග මොනවද. ඔගුල්ලු වාර්තාවානු වතමයිමවට අපි පිළිතුරු ලිය යුත්තේ. උෂ්නත්වය වර්ෂාපතනය සුඩ. එනම් මෙනි මේ වතමයි අපිට දකින්නට ලැබුණු කාලගුණික අංග විදියට කාලගුණික වාර්තාාවෙන් අපිට දන්නවා සිටින්. දෙවනුව අපි කතා කරන්නේ යනවා? වාර්තාවට අනුව උපරිම වර්ෂාපතනය කිය මිමීටර් දෙසිල්යි. කාලබන වාර්තාවට අන උපරිමහා ආමෝ උෂ්ණත්ව ස්ථාන සඳහන් කරයි. උපරිමෝෂ්ණත්වය තිබුණා මලය අවමෝෂණත්වය නුවරේලී. රටතුරට සුළං හමයින දිශාව සඳහන් කරන්න නිරිත දෙසි. කාලබන වාර්තාවෙන් නිදිරපත්වෝ කාලගුණක අනාවේ කියය කුමක්ති අනාවැකී කියලා කියන්න පුතේ ඉදිරියේදීවිය හැකි දෙයක්. මේික වෙන්නත් පුළුවන් නොවෙන්නටත් පුළුවන්. එ මොකක්ද අපට කාලගුණික වාර්තාාවෙන් දෙෙන කාලගුණික අනාවැැකය වන්නේ ඉදිරි පෑය විසිහතර තුළ බස්නාහිර දකුණුසා මධ්‍යම කඳුකරේ බටහිර දෙසට තද වැසි ලැබෙනුවත්. එමනම් හොගොල්ලු දැනගත්තා කාලගුණික වාර්තාාවක් කියන්නේ මොකත්ද, අවුදේක කාලගුණික වාර්තාව ඉදිරි පත් කරන්නේ ඒන ඒ කාලගුණික වාර්තාව පදනම් කරගෙන අපිට ලබාගන්නට පුළුවන් වෙන තොරතුරු පිළිබඳව අපි අද කතාක් කරන්න. ඉළවිට අපි කතා කරන්නට යන්න දුවයපුතේ කාලගුණික අංග. කාලගුණය දක්වන කාලගුණනික අංග. මුෂ්ණත්වය භර්ෂාපතනය සුලන් හමන දිසාාව සුළගේ වේගය, වලාකුළුවනි දේවල්තමයි අපි ගන්න දියපුතේ කාලගුණිකාංග විදියට අපි ඉදියට මේ කාලගුණිකංග එකින් එක කතා කරලා බලු. එමනන් අපි මුලින්ම කතා කරන්නට යන් එ ප්‍රධන කාලගුණිකකාංගයක් වන උෂ්ණත්වය ගැන. කාලගනික අංගාතර උෂ්ණත්වයට ප්‍රධාන තැනක් හිමියෙනවා උසනත්වය හා තාවපේ ලබා දෙන්නේ සූරයාගේ බදන්නු උෂ්නත්වේ මැනීම සඳහා සෙල්සිස් අංශකහෝ ෆැරනයි් අන්සක භාවිතා කරනු අධික සෝර්යතාපයක් හා උෂ්නත්වයක් ලැබෙන විට වියලි කාලගුණික තත්ත්වයක් තමයියේ පරිසරෙන් අපිට ඩිස්වවෙන්නේ උෂ්නත්තේ මනිු ලබන්නේ උෂ්නත්ත මානේ මගේ ඔබට පෙන්නවා උෂ්නත්ව මානයක සාාරුපයක් රසදියකඳ ඉහලයා මානුව අපිට උෂ්ණත්වය කොපුමන ප්‍රමාණයක් තියෙනවද කියලා සේසිස් අංශක හෝ සැරනයිඩ් අංශකවලින් අපට දක්වන්නට පුළුවන්. ඉළඟට අපි කතා කරන්නට යන්නේ කාලගුණක අංගය වර්ෂාපතනය. ජලජක්්‍රී ක්‍රියා හරිීතවය නිසා පුතුවියට වර්ෂාපතය ලැිට. පු්‍රතුවයට ලැබෙන වර්ෂාපතනය පුතේ අපි මිනුම් කරන්නේ වර්ෂාමානය මගේ. වර්ෂාපතනය මැනීමට භාවිතා කරන ඒකකේ වන්නේ මිලිමීට එම අපිට පෙන්නෙනවා මෙන්න වර්ෂාමානයක චායාරූපයක්. ඔබට පුළුවන් මෙවැනි වර්ශාමානයක් ඉවතමනු ලබන තාශ්ටික් බෝධලයක් කපලා ඔබට හදලා ගෙදරදය ප්‍රායුකිකවත් තදා බලන්න කොහවද වර්ශාපතනය මැනුම් කරන්න කිය අපට ඇත්තර වැසිදිනකදීම් මෙම ආකාරයට ඔ බෝතලයක් කපල සකස් කරගත්ත වර්ෂාමානයක් බාධාවකින් තොර ප්‍රදේශයක තියන්න පුටුවක් වගේ දයක් උඩ ිින්ම තියන්න ඇතුම්කද බිමි වතුරු හිෙනවාමකට තැනකින් තියලා මේ වතුර ටික ලබාගෙන ඒ මිනුම් කරලා බලන්. භාවිතා කරන ඒක කියවෙන්නේ මිලි මීට. ජලචක්‍රී ක්‍රියාවලිය සලකා බලමු. අපි ඊට කලින් මිනිමිට් රෝප ඇත්තේක් ක පොඩ්ඩක් මේ ගැන සලකා බලමු. අපිට පේන සූරයා පෑව් වට පසේ දුව පුතේ ගොඩබිම මතතියෙන ශාක එවගේම ජලාස මනතන් ජතලවනින් ජලයවාශ්ප වෙනවා. ජලතලවලින් ජලේවාශ්පී කරණය වෙනකොට ශාකවලින් උත්සේදනය සිදු කරවා. මෙයා කලින් ඉහලනගින ජලවාශ්ප ගනිී භවනය වෙලා වලාකුළු නිර්මාණය වෙන. මේ ගනිී පවනි වෙච්චි වලාකුළුවල පර දිගින් දිගටම වැඩිවීම මතපුදේ අපිට නැවත ජලබින්දු ලෙස වර්ෂාව පොළොවට පතිත වෙනවා. මෙලෙස පොළොවට ලැබෙන වර්ෂාවෙන් කොටසක් බූ ගත වෙනවා. තවත් කොටසක් භූමිය මතුපිට ගලාගෙන යනු. අපිකටි කියෙනවා අපධාවය කියලා. එවගේම තවත් කොටසක්, සාගරවලට එමනත් අන් ජල තලවලට එකතු වෙනවා. ශාකහා සතුන් තව කොටසක් ප්‍රයෝජනයට ගන්න. මෙනමආකාරයට වර්ෂාජලය විවිධාකාරයෙන් අපි ප්‍රයෝජනයට ගන්න. අවසානයේදී නැවත වතාවත් සූරයකිරණ ලැබීමත් සමඟ අරකීපු ක්‍රියාවලිය චක්‍රියව දිගින්දිකටම සිද්ධ වෙන. චක්‍රය විදිහයට ක්‍රියාත්මකව නිසා තමයි දයපුති අපි මේට ජ චක්‍රය කියලා කියන්. එමනම් එවිස්තරියොලු ඇතියාගෙන අපි මේ පැත්ත බලමුද. සූරයා ලෝකය ලැබීම නිසා ගොඩබිම සාගරය හා ගස්වල ඇති ජ වාශ්ප බවට පත් වෙනවා. එම ජනවාශ්ප ඉහල නැග සිසිල් වී ගනී භවනය වෙනවා. ජලවාශ්ප ගනිී භවනය වීමෙන් වලාකුළු නිර්මාණය වෙනවා, වලාක මගින් ජලබින්දු ලෙස වර්ෂාව පොළොවට ලැබෙනෝ. මෙම ක්‍රියාවලිය චක්‍රාකාරව සිදුව නිසාපි මේකට කියනවා ජල චක්‍රය කිය.කාලගුණක අගයක් වන සුළගිය දිශාව ගැනාපීනඟට කතා කරන්නට යනම්. සුළනිය දිශාව තීරිණය කර ගැනීම අපිට, දිනදා කටේතුවලදීත් වැදගත්තෙනෝඒ වගේම කාලගුණක පෙරණෙමිතිවලටත් මේ වැදගත් වෙනවා. එළිමහනට ගොස් ගස් දෙෙස බලනකොට අපිට පේන වාදුවේ පුතේ ගස්සැල් සෙලවෙනවා. මේවිදියට ගස්සැල් සෙලවෙන්නේ සුළඟ නිසා මේ ඔබ දන්නා සාමාන්‍යය ක්‍රියාවලිය සුළග හමායන වේගේ අනුව කොටස් කිහිපයකට අපිට බෙදන්නට පුළුවන් මන සුඟ එමනැත්තං ැඩ සුළඟ එමනත්තං අපි කියනවා සුළි සුළං කියලා. අඩුවේගෙන් හමන සුළ. අපි කියනො එෙමනැත්තං මද සුලාං. මේ විදියට සුළං හමායයට දිශාව මැනීම සඳහා අප යොදා ගන්නවා සුලන් දිශා දර්ශකය. සුළඟ හමන දිශාවට අනුව මේ ඊතලයේ ඊහිස හැරෙනම්. ඒ අන්ුව තමයි අපි තීරණය කරන්නේ සුළඟ, කුමන දිසාාවකකින් හමයින්නේද බව එවන අපට පේනවා සුලන් දිශාදර්ශකයක රූපයකුත් ඔබට දිස්්‍රෙනෝ. මෙයාකාරයට අපට පුළුවන් වෙනවා පුතේ සුළගේ දිශාව මිනුම් කරගන්න බ පාසේදී හදන සුළන් දිසා ර්ශකයක් සරල හදන්න ඔබේ ගුරතුමය උපදෙස්දේවි. ඒවන විටදී ඔපට පුළුවන් පුතේ මේ බීම බට යොදාගෙන මේ සකස් කරන්නට පුළුවන් ඒ හිසක් පොඩිියට කඩ බෝඩ් හරි පොඩි කොලයින් ඒහි ස හරිගස්වන්න ඒ කරලා මේතනට අපි රිජිෆෝම්මි එකක් හරි මොනොහරි පොඩි ලෑලි කෑල්ලක් හරිරගෙන ඒකෙ පුතයෝගොල්ලන්ට පුළුවන් ප්‍රධාන දිශා හතර මේ දෑලි කෑල්ලමත් එෙමනතන් රජිෆෝර්ම්ම එක මතලකුණු කරලා මේකයි මත ලක්ෂ් මදධ්‍ය ලක්ෂයේ සිටුව. කොට ඔගොල නොහොනින් පැහැදි වෙනවා මේ ඊ හිස හැරෙන දිශාව පහසුවෙන් දැක බලාගන්නට පුළුවන් වෙන. ඊළඟ කාලගුණික අගේ වන්නේ සුළගේ වේග.ඒ සුළගේ වේගේ මැනීම සඳහපි යොදාගන්න උපකරණය වෙන්නේ අනිල මාන. අනිලමානය මගින් සුළගේ වේගේ මනිනකොට යොදාගන්නා ඒ කේවන්නේ, ඔබේ විද්‍යාගාරයේ තියන මේ අනිළමාරෝබට නිරීක්ෂණය කරන්නට පුළුවන්. ඒවගේ ඔබට පාසර තුළදී යෝගට්කෝප් හතරක් හෝ වෙනත්ඒහා සමාන බඳුම් කීපයක් ගැනල් ඔබට අනිලමානයක් සකස් කරන්නටත් පුළුවන්. ඒවගේ මෙහි ක්‍රියාකාරත්තය ඔබට සජීවීව නරබන්නටත් පුළුවන් පුතේ එ සරල උපකරණය සෑදීම තුළි. ඔබේ සාදන්න එතෝට ඔබට මේක ට තක තියාගන්නවා ජීවිතේට මේ අමතක වෙන්න නෑ. ත මෙතන අපිට තියෙන අනිලමානයක් අපි ඔය හදන්න කියපු ආකාරයට සාමාන්‍ය පාවිච්චි කරන අනිලමානයක්. එමගේ මෙතන තියෙනපුතේ මෙ අනිලමානයේ මනැත්තන් සුළගේ වේකය තියෙන මේ ජිසිටල් තිරයක් මත දිස්සය. දොඩ අපිට මෙතිරේ මදිින් බලාගන්නට පුළුවන් සුළගේ වේගේ කොයි ආකාරයෙන්ද කිය එක එනෙ දනට වැඩිදි වුණුකරපු අනිර්මානයක් තමයි මෙතන දිස්සල තිය. වලාකළුවල ස්භාවය අපි සලකා බලු. ඔබට පේනවා මෙම අහසේ වලාකුළු තියෙන ආකාර අපිට පේනවා ස්තර විදිට තියන්නේෙ පුළුවන් එම නැත්තම් මේම කැටිවිදිහයට වලාකුළු තියෙන්න පුළුවන් ඒවාගේ කෙන්දිි වකු තියන්නට පුුවන් අප කෙන්දිි වලාකුළුනම් පැහැදිිවනෑ නමුත් අපිට පේනවා කෙන්දිි ආකාරයට මෙම දික්හඩයට ඔබ තියන වලාකළු ඔබ දැකලා තියෙනවා අහසේ තියෙන අවස්ථා. එමනම් ඔබ ඔබ මීට පස්සේ අහස නිරීක්ෂණය කරලා බලන්න ඉතා ඕනෑකමි මේ විවිධ ආකාරයයේ හැඩතලවලින් යුතු ආකාරයට අහසේ වලාකුළු අපි දකිනවා. පෘතුවයට ලැබෙන සූර්්‍රතා අප නිසා ගොඩබිම සාගරය හා ගස්වල ඇති ජලය වාශ්ප වෙනවා අපි කලුලුත් තිගෙන ගත්තා එම ජලවාශ්ප හළනග සිසිල්දී ගනීභවනය වීමෙන් වලාපුළු නිර්මාණය වෙනවා මේ වලාපුළවල ස්වභාවය අපට අහස නිරීක්‍ෂණය කිරීමෙන් දැකගන්නට පුළුවන් වෙනවා පුත අසේ වලාපුළු නොමැති විට පැහැදිලි නිල් අහසක් අපිට දිස් වෙනවා. වර්ෂාව ඇතිවීමට පෙර ආසේ අඳුරු පැහැඇති ගන්නවලාකුළු දැකති වෙනවා. ඔබ දැකතිබිෙන වර්ෂාවක ආසන්න වෙන විට අහස කල්ලුුවෙනෝ. පරිසය අඳුරු වෙනවා ඒ වෙෙ මොකද වලාකුළු වල තියන අඳුරු ස්වභාවය නිසා. වලාකුළු වර්ධ කීපයක් තියනෙන අපි කල්නුත්කිවා කෙදි වලාකුළු ස්තර වලාකුළු කැටි වලාකුළු ලෙසට වලාපුළු අපට වර්ධ කරන්නට පුළුව. ට දුවපුතේ අපි කතා කරන්නේ යන්නේ ඉතා වටිනා තොරොතුරු කීපය ඔබ මේ හොඳට අධ්‍යයනය කරන්න අප මෙතික් කතා කරපු කාලගුණික අග පිළිබඳව සංශිප්ත සටහන පතිරින් අපි දක්වනවා මේ හොඳින් අවබෝධ කරගන්න අපිට නිතර දෙවේදී මේආශීතව ප්‍රශ්න විභාවියට ලැබෙනවා කාලගනික අංගය තියෙනවා මනුල් ලබන උපකාරණ තියෙනවා මනින්න යොදාගන්නා ඒකකේ තියෙනවා පිරි විභාගට අහන්න පුළුවන් ප්‍රශ්න ගණනාවකට පිළිතුරු මෙතන තියෙන. අපේ අහනවා කාලාගනිික අංග තුනක් නම් කරන්න. එමනැත්තන් කාලාලගුණික අංග කීපය අදදිලේක මනුල් ලබන උපරණල ියන්න කියලා. එමනැත්තන් කියනවා ඒකේ බනිනු ලබන ඒකකේ ගණනය කරන්නේ කොහොමද ෙෙනඩ න්න කියලා. එමනැත්තනන් මේ වගේේ තැන්තැංවල හිස්තැනයෝදලා ඔබට ප්‍රශ්පත්තරයට හම්බේෙනවා.ඇතු රොබයනුව පිළිතුරු සපයන්න ටෝර. කාලගුණිකා අංග උෂ්නත්තේ. ැදුපුතේ උෂ්ණත්තේ මනින උපකරණය උෂ්ණත්තමානේ. සල්සිස් අංශකහා සැරන්හියිට් අංශක තමයි අපි ඒක කිය විදියට යොදාගන්න. කාලගුණිකාන්ගේ වර්ෂාපතනය උපකරණය වර්ෂාම්මානය, ඒකකය මිලමී. සුළගේ වේගය කාලගුණකාන්ගේ. මනින උපකරණය අනිලමානය ඒකකය 5 කිලෝමී. සුළං හමන දිශාව, සුළන් දිසා දර්ශකයෙන් තමයි අපි මනින්නේ ඊ තලයෙන් දක්වන දිශවානුව තමයි ඒකය තීරණය කරලති. වලාකුළු නිරීක්ෂණය කිරීමෙන් තමයි අපිය අධ්‍යියනය කරන්න. ඒකට ඒකකයක් නෑ එමනම් මෙ තොරුතුරු හොඳින් මතක තියාග. පාසල අවට වටිපිටාවේ බූදර්ශනය ි මෙතෙක් කතා කරේ කාලගුණික අංග පිළිබාඳව. දැන් අපි අපේ කතාව තව අතකටය උුවෙනවා පාසල අවට වටපිටාවේ බූදර්ශනය කලින් නිවසවස වටපිටාවගෙන කතා කර දැන් අපි කතා කරන්නේ යන්නේ පාසල අවට වටපිටාවේ බූදර්ශනය ගැ පාසලවට වටපිටාවේ බෝදර්ශනය විවිධ බෝගෝඩියය ලක්ෂණවලින් නිර්මාණය වෙලා තියනෙන. ිය ලක්ෂණ කියන ූමිය මතුපිට දක්න ලැබෙන ලක්ෂණ. එම භූගෝලිය ලක්ෂණ කොටස් දෙකට දය පුතේ අපිට බෙදන්නට පුළුව. ස්භාවික ලක්ෂණ එම නැත්තම් අප කියන මෙට භෞතික ලක්ෂණ එකන ස්භාවධර්මයෙන් ලැබිලා තියෙන දේව. එවගේ මිනිසා විසින් නිර්මාණය කරන රද ලක්ෂණ. එවට අප කියනවා සංස්කෘතික ලක්ෂණ කියල. හොඳට බලන්න, ස්භාවික ලක්ෂණ කියල කියන්නේ ස්භාව ධර්මයෙන් අපිට ලැබුණු දේවල් ඉබේ ලැබුණු දේවල්ල අපිට. මිනිසා විසින් ඒ ස්භාවික ලක්ෂණ උපයෝගී කරගෙන භූමිය මතුපිට නිර්මාණය කරලා තියෙන දේවල් ඔුගේ අවශ්‍යතාවයන් සඳහා එවට අප කියනවා සංස්කෘතික ලක්ෂණ කියලා. අපියොු උදාහන්න කීපයක් ඉදිරියේදි කතා කරලා බලමු. භාවික ලක්ෂණ කහිපයක් දියකුතිය අපිට හොඳින් බලන්න උදාහරණ දීලා තියෙනවා. ගංගා උස්පින් ඔබට දිස්ශවනචායාරූප. තැනි තලාව වනාන්තර ඇලදොට. මෙන්න මේ කියන ලක්ෂණ අපි ගන්නේ ස්භාවික ලක්ෂණ විදිහට. ගංගාවක් වෙන්න පුළුවන්, උස් භූමයක් වෙන්න පුළුවන්, තැනිතලා ප්‍රදේශයක් වෙන්න පුළුවන් වනාන්තර වෙන්න පුළුවන්. එ දොළ වෙන්නට පුළුව මෙසිියල් අයිති වෙන්නේ ස්වභාවික ලක්ෂණ විදියට ඔබ උදාහරණ කීපයක් මතකතියාගන්න ඉළමට අපි කතා කරන්නට යන්නේ එහෙමන ඔබ දන්නවා මිනිස්සා විසින් නිර්මාණය කරන ලදද ලක්ෂණ බලන් උද්‍යාන ඔවුන්ගේ විනෝදය සඳහ සකස් කරන ලද උද්‍යාන තියන කෞදීම සකස් කරන්නේ මිනිස්සු මාර්ග ඔුගේ අවශ්‍යතාවයන් සඳහා. වගාබින් ගොඩනැගිලි ක්‍රීඩාපිටි මේ වගේ දේවල් අපි ගන්න පුතේ මිනිසා විසින් බෞතික පරිසරය මත ගොඩනංවන ලද දේවල් විදියට. එමගේීම දුව පුතේ ආශනාවට බෝධර්ශ්නය පිහිටීම, චිත්‍රය හා කටු සිටිය මා අතර ඇති වෙනසානුව සලකා බලන්නට තියෙන. චිත්‍රයේ ඇතැම් ලක්ෂණ ත්‍රමාණ රූපයෙන් දක්වන. ඔවට පැහැදිලි වෙනවා. දිග පලල සහ උසක් දක්නට ලැබෙනවා මේ චිත්‍රය තුළ. සිතිය මේ එම ලක්ෂණ පැතලි ස්භාවයකින් එමනතං අපේ මේ කටු සිටිය මේ එස්ත පැතලි ස්භාවයකින් පෙන්න්නනවා. එකන දුව පුතේ මේ උදාහරණයක්ත මේ ගොඩ නැගිල්ල ගත්තොත් මේ ගොඩ නැගිල්ල දෙමහල් ගොඩ නැගල්ල මෙතන අපිට පේනෙ පැතිලි ස්භාවකේ මෙතන අපිට තියෙනව එක උසානුව ගඩ නැගිල්ල තට්ටුකේ එකක් එලාපිට පැහැදිලි වෙනවා. එවවිීම තමයි චිත්‍රයේ බෝගෝ ලක්‍ෂණවල පිහිටීම දුර හැඩයානුව නිශ්චිතව දැක්විය නොහැකි වෙනෝ. නමුත් කටුසිටියමක එලක්ෂණ නිශ්චිතව දක්වන්නට පුළුවන්. එවවීම තමයි මේ කටු සිටියමේ, අපි මේවා යොදාගන්න නොපෙන්වන්නට යම් කිසි සංකේත භාවිතා කරන. අපිට පේනවල් ලිඳ කියන එකට අපි සංකේතයක් ආපන ශාලාව කාර්යාලය විද්‍යාගාරය මේ විදියට අපි විවිධ සංකේත භාවිතා කරලා තියෙන. ඒමනන් දුවපුතේ අපේ මේ පාඩම යටතේ පළවෙනි පාඩම දෙවැනි වීඩියෝ යටතේ කතා කරගෙන යන්නේ මේ වෙනකොට පළමිණ වීඩියුව එක නැරුබේ නැත්තම් ඔබ එක නරඹලා තමයි දෙවැනි වීඩියෝ එක අධ්‍යයනය කරන්නටෝ දොළබට පාඩම සම්පූර්යෙමාවරණය කරගන්නට ලැබෙනෝ අපි මේ වනකොට දෙවැනි වීඩියෝ එකෙන් කතා කරාපුතේ කාලගුණය කියලා කියන්න මොකක්ද කාලගුණක අංග ය කාලගුණික අංග මනින් දෙ භාවිතා කරන උපකරණ ගැන කතා කරා ඒවගේම අපි කතා කරා පාසලාවටට වට පිටාවේ බූදර්ශනය ගෙන් එකයන්නේ සභාවිකව නිර්මාණය වෙච්චේවා හා මිනිසා විසින් ගොඩළඟන් අද භෝදර්ශන ගැනාපි කතා කලා. එලස් ඔබ ලබාගත්ත දැනු උපයෝගයේ කරගැන මෙම ඇගයීමේ නිරතවෙන්. කාලගුණේ යන කුමක්ද කාලගුණේ මෝලිකාග හතරක් නම් කලා එකක් විස්තර කරන්න ඔබට පුළුව රූප සටහනත් ඇදලේ ගෙනනවාක්්‍ය තුන හතරක්කලේ විස්තරේ ලියන් ජලත්‍රක්්‍රය ඇඳලක් ්‍රියආකාරච්චය පැහැදිලි කරන්න කරුණු විදියට පාසලවට වටපුිටාවේ ඔබ දැක ඇතිේ ස්භාවික ලක්‍ෂණ තුනක්කා මිනිසා විසින් ඉදිකරන ලද ලක්ෂණ තුනක් නම් කර. මේවා නම්කිරීමේදී ඔබේ පාසලේ පහිටීම මතක් කරගෙන පාසල් භෝමිය ආසන්නේ දැකේ හැකි ලක්ෂණම ඔබ ලියන්න උත්සාහගන්න. එම නැතු ඔබ ඒ නැති ලක්ෂණ ලියන්නේ යන්නේ පාසලවට වටපිටාව ගැනිගෙන ගන්න නිසා අපි සත්‍යය වශයම ඔබ පාසලාවට වටපිටාවේ තියෙන ලක්ෂණම, में ही एतुलाद करा